අපි ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියලා පටන් ගත්තාම සින්දුව කියනවා. හැබැයි සින්දුව කිව්වට පොඩි ඩාන්ස් එකකුත් දානවා අවසානයේ. උතුම් රට කොහෙද කියලා කිව්වොත් මම විෂය භාර ඇමතිවරිය හැටියට විදේශ රැකියා ගැන අපමණ කනගාටු වෙනවා. මගේ කනගාටුව කොයි තරම්ද කියන්න බෑ. මම නම් කල්පනා කරන්නේ මේ අවුරුදු 5 තුරත අපේ අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න මේ රටට ආයෝජකයෝ ඇවිල්ලා මේ රටේ රැකියා අවස්ථා බිහි වෙලා පිටරට යන එක නවත්ත ගන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය කියලා මම විශ්වාස කරනවා. මොකද අපි පහුගිය කාලේ අපේ තිබිච්ච සියලුම ආදායම් මාර්ග අපිට නැතුව ගියා. තේ කර්මාන්තේ සම්පූර්ණයෙන් කඩා වැටුණා. රබර් නැහැ, පොල් නැහැ. ඉස්සෙල්ලා පොඩි කාලේ මම ඉස්කෝලේ යන කාලේ කේ දෙකේ ඉන්නකොට මම ඉගෙන ගත්තේ තේ, පොල්, රබර් තමයි පිටරට ආරින්න කියලා. අපි උසස් පෙළ පන්තියට එනකොට අපි ඉගෙන ගත්තේ අද ඇඟලුම් කර්මාන්තය තමයි පිටරට වැඩිම මේ රටට ආදායම ගේන්නේ කියලා. දැන් අපි කියන එකම කර්මාන්තය තමයි විදේශ රැකියාවලින් තමයි මේ රටේ යන්තම් හරි ආදායම් මාර්ගයක් එන්නේ. හැබැයි ගිහිල්ලා ඒ අය මූණ දෙන තත්ත්වය, එහෙම යන නිසා මෙහි පවුල් කඩා වැටීම, මෙහෙම මේ ඇති වෙලා තියෙන පවුල් වල ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන හොයා බලන්න කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. අද මේ ප්‍රධාන පක්ෂ දෙකේම අරමුණ වෙලා තියෙන්නේ රට ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියපු එක වචනයට සීමා කරන්න නැතුව කාන්තාව පිටරට ඇරලා ඒ වේ ආදායම් වලින් රට පවත්වගෙන යන්නේ නැතුව රටට ආදායම් මාර්ගේන හොඳ නිරෝගිමත් ජනතාවක් ජීවත් වෙන හෙට දවසේ මේ රටේ අනාගතය බිහි බාරගන්න ඉන්න දරු පැටව සියලු දෙනාටම හොඳින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න.